කේ ගරුවනින් දැන් අපි යාලට කියල දෙන්න නෝ ගොල්ලාන්ගේ පොතේ තියෙන පුනරීක්ෂණ ක්‍රීඩා කොහොමද කරන්නයන්නේ කියලා ඉතින් ඇයි අපි මේ පුනරීක්ෂණ ක්‍රීඩා යොදාගන්නු ලබන්නේ ඉතින් ඔබේ දරුවන් කොහොමද මේ පාඩ මේ සම්බන්ධ වනය කියලා අපි නැවත ඔුන්ට මතක් කර දෙන්නත් උන්ට විනෝධයක් වූ දෙසත් අපි මේ යොදාගනිවි ලබනා. මුලින් අපිටේ සඳහා ඩෑක් දෙකක් අවශ්‍යයි. ඔයාලගේ ඒ දීල තියෙන පොතේ තියෙන කාර්ට්ටික මේ වගේ කපාගන්න ඕන අපි කපාගත් ලකුණු එක බෑගය කර දමාගන්න අපි කපාගත් තෑග බෙට්ටිටිකාා නිත් බෑග්‍යි කරදානවා අපිතැම් බලන්නේ යනවා ළමෙක් ලකුණු හාර දහසක් ලබාගත්තවතිින් හටා නිත් තෑගි පෙට්ටිය තියෙන තෑගේ ලබාගත්තත් කොහොද ලුණු ලබාදෙන්න්නේ කියලා. ගුණකිරීමක් ලෙසාවතින් මේ ලකුණු ඩබල්වෙන එනන් ලකුණු අට දහසක් බෙදීමක් ලෙස ලැබනොතින් මෙම ලකුණුත් දෙකෙන් බෙදිලා ඔහට ලකුණු දෙදහක් ලබෙනවා බින්දුව ලෙස ලකුණොත් ඔවුන්ට කිසිම ලකුණ හිමිවන්නේ නැත. අපි දැම් බලන්න යනවා මේ බෑග දෙක යොදාගෙන කොහොමද මේ බුණරීක්ෂණ ක්‍රීඩාව කරන්නයන්නේ කියලා ඉතිං ඔගොල් අගේ පොතේ තියෙනවා පුුණරීක්‍ෂණ ක්‍රීඩා ප්‍රශ්න කියලා. ඉතින් අපි මුලින්ම මෙයා කණ්ඩයම් දෙකට පෙදන්න යනවා පිරිමි මයි සහ ෑනු ළමයි විදිහයට අපි ඉතින් පලවෙනි අවස්ථාව පිරිමි ලමයින්ට දැන්න යනවා. සමීර් තමාගේ ගම්මානයේ සැනකෙලියක් පැවැත්වෙන්ට යන්නේ යඇයි සිතුවිය යයි. හරි රිවිෂ්ටන් පුතා උත්තරකයන් බලන්න සමේ දැක්ක වෙළඳ වල ඇතුළේ ලොක කූඩා අරමත්ත නටිච ඕකේ හරි ඔය හොන්ද උත්තරේ දුන්නා ඔයාට පුළුවන් මේ බෑගිකෙන් වගේ ලක්ුණු අරගන්න ඕකේ ලකුණු හාරදාක් ලබාගෙන තිබෙනවා ඉතිං වාට පුළුවන් මේ බෑගිකෙන්වාගේ අනත් හරි අපිදැම් බලන්න යනවා කොහොමද පිරිිමිල මගේ කණඩාෑමට ලකුණ එකතුවෙෙන යන්නේ කියලා මේ හාර දාහනක් මේක ගුණවෙන්නේ බින්දුවෙන් එතකොටමයාලයිටේම් එකට ලකුණ එකතුවෙන්නේ යන්නේ නැහැ. හරි. අපි දෙවැනි ප්‍රශ්නය බලන්න යනවා ගැනුලමයිගේ පැත්තේ සමීර්ව පුදුමයට පත්කරමින් බී ළඟ දවසේ කු ඔහුට ක උඩාරමයි මුණ ගැස්නේ කවරුද. කේ වෙරිගුට්. එයා ලුණු හාරදහසක් ලබාගෙන තිබෙනවා විවලමු ඉති අපේ ගැහැනු ළමයිගේ පැත්තරම් මේ අවස්ථාවදී ලකුණු හිමිවන්නේ නැහැ මන්ද හාරදහ නැමත ගුණවෙන්නේ බිින්ුවෙන් නිසා ඉතිං කණ්ඩෑම් දෙකගම දෙකටම මේ අවස්ථාව ලකුණු හිමිවෙන්නේි නෑ මේගේ තමයි ඔබේ දරුවන් සමග ඔබ මේ පුනරීක්ෂණ ක්‍රීඩාව කරන්නේ යන්නේ